මෝහක්හලෝ නිප්පාන තමන්තා චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුූ සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමුූතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිනත්නි. මේ සුන්දර බුද්ධෝත්පාදයේ අපට ලැබුණු විශ්මිතම දේ තමයි මේ ධර්මය කියලා කියන්නේ. අපට ලැබුණු වටිනාම දෙයක් මේ ධර්මය කියලා කියන්. එතුට ධර්මය තුළින් කරන මඟ පෙන්වීමට අපි මේ වෙනකොට ඉතාම නිවැරදිව එකතු වෙලා තියෙනවාද කියලා විශල ප්‍රශ්නයක් අපට තියෙනෝ. ොකද ලංකාවේ මිනිස්සු දරමී කියල හිතාගෙනඉන්නේ සැබෑම බුදුරජණන්සේ වදාළ පනිිවිඩයට මද කියලා ගැටලුවක්තිය. ලොකු අර්බුදය දැන් දැන් මිනිස්සු තුළ විශාල වසයෙන් ආධ්‍යාත්මික නිවීමට අදාළ ධරමී ගැන විශාල සාකච්ඡාවක් ඇතිවල එක හරි හොඳ පරවනතාවය ලංකාව විුදවිය තුළ හිම අධදානයක් ඇල දැන් අද මාතුරකාව වනත් තියනෙන විදර්ශනාවට පාදකවන එකක් කියන් ගදැ දර්ශනාවට පාදක වන වැඩ පිළිවෙල හොයන්න්නේ යට විදර්ශනාව දියුණු කරගන්න නමනක් තියෙන නිසා. එහෙම තියන ලංකාවේ ලෝකයේ විසාාල ප්‍රජාවක්කින්නවා. සුළුතරයක්න විශාල ප්‍රජාවක්කින්න. විදර්ශනාව දියුණු කරගන්න මාන බලන විදර්ශනාව දියුණු කරගැනීම සම්බන්ධ විශාල සාකච්ඡාවකට යන්න කැමති විශාල මානව ප්‍රජාවක්කි නන්නවා. එති එනිසා මේ දේශනාව උදව්වක් මම හිතුවා ඉතාම වැදමිකාලිට කරන්න වන ඉතාම හරයාත්මක දේශනාවක් කරන්න කියලා දැම ඉලම්ඹුණ චීවර මාසය ඇැමි ලංකාව හතරදි බාගෙම කටින පින්කන් කෙරන කාලි හැම පන්සලකම පින්කන් කරෙන කාලි එතුළ ඒ ශ්‍රාවකයකුට විදර්ශනාවට පාදක වෙන දේශනාව කද කරන්නේ මිකි ඉංසාහරිම වැදගත්වයක් ධර්මධදානය කරන මි පින්නවත් නෝනා මත්ම තුළ හැම දෙනාටව ම විාල කුසල ොකද ලංදැන් අදම කටින චීවර පූජාවෙන් කොහොමද අමානිවනට එකතු වෙන්නේ කියන එක ගැන තමාද ඒකින් කොහොඳද විදර්සනාවඩාන්න එ ගැන තම අපේ දේශනාව කරන්න මොකද මේක කාලෝචිත දේශනාවක් නිසා මෙද මේ කටිනි චීවර මාසේ ආරම්භය අපිඉන්නේ තුොර දැන් ස්රහට විශාල පිරිසක් ලංකාව පුරාමටිනි පින් ලංකම් හැම පන්සලකම කෙරෙනවා ඒමත් පන්සලගනො කෙරන්න පුළුවන් නමු තෑම විහාරස්ථානයකම කටිනි චීවර පූජාවක් සීද කරනවා බෙනුවෙන් මිනිසු මඟ බලාගන මාන බලාගෙන මාස ගනාවක් පුරාවට පිළිවෙෙත් පුරාගෙන හිටිය පිරිසක්කන්නේ තුර මේක අපිට හොඳ අවස්ථාවක් මේකින් කොමද නිම ස්පරස කරගන්නේ කියන ගැන කතාගෙන දැන් ලංකාව මනිස්සු නොකොටසක් පින්කං අපට ඕ නෑ අපි වැඩ න පින්කං අපිටඕන විපස්සනාව කියල කිය නො නමුත් පිනස්සේ විදර්ශනාවත් හැඟවී ඇති බව කවරුවත් වැඩිය ලොකුවට අවධානයක් යොමු කරගන්නේ නෑ ැ පින අභ්‍යන්තරයේ විමුක්තිය සැඟවිලා තියනවා කියලා ලංකාවේ බොෝ දෙනෙකුට ගෝචරණය බොහෝ දෙනෙක් එහෙම කල්පනා කරන්නේ නෑ එනිසා මේ දේශනාවයෙන් මතුවන හරය අපට හරි උදවුවක් පෙන්වත්මි එක විශාල උනන්දුව. ඒවගේ තමයි සැබෑ කටින ආනිසංස වසයෙන් එයාගේ ලෞකක ලෝකෝතර සංසිදධියට උදවන්නෙන විදි ගැ යම් අදහසක් කියන්න දැ ඔයි කටින චීවර පූජාවගත්. පකම පිබඳව මූලික අදහසක් මුල්කාලය තිබෙන ඒකන බුදුරජාන්ස මතක් කළ අනුජානාමි භික්කවේ වස්සානී වස්සං උපගම්තුන් වස්සානී සියලු භික්‍ෂූන් වහන්සේලා ස් වස්සසන්ඩෝන කියල බුදුරජාණන්ස විනේ පැනවීම කරලා තිබ්බා. හැබැයි කඩිනි චීවර පූජාවක් කරගණ ඩඕන කතාවක් එහෙම බුදු හමුදුරු දේශනා කළ තිබෙන කඩිචීවර පූජාවක් ගැන අදහසක් බුද්කාලේ කිසිම අදහසක් තිබෙන පස්සෙ කාලේ මුල් කාලේ වනි වස්සාමාදක්වැඩි කිය ති බට පස්ස කාේ මයි බදුරජාණන් වහන්සේ කටිසූර කිය එක අනු ැන වදා ඒකත් මේ නිවනට දෞ්වනාකාරයට ඒකදැන් අද වෙනකොට මිනිසු කටිනි පින්ංකම කියන්නේ පෙරහරටන පෙරහරටයි ලයිඩ්ධනකටයි කොඩිදානකටයි හදවසක් විර ණ කියවනකටයි ඉරස හාමුදුර පශසනමක් විතර වැඩමරල පසල දානනිදනටට ඔය එකක්වත් කට්ි පින්ංවනේ එකක් පත් අදාලත් නෑ කටිනි පිකමට ඒවා අදාළ වනා කියල ප්‍රශ්ටිකුත් නෑ ඒ අක්කෝම කලා කියල පරිවාර පින්කංගලින් ලැබෙන විාකාය නම් මහපඩිය එකක් නිමි කට්නිසිවක් අනුදැන වදාරන්න හේතුව තමයි පින්වත්නී හේතුවක් තිනො එකට එකට හේතුව තමයි ඔබට මතකඇතිට බද්‍රවගගිය කුමාරවරු කියලා තිස් දෙනයි මුල්කාලේ මහන වුණ එකන බුද්ධ සාාසනීත් බුදුරජාන්සගේ බුද්ධත්වයේ මුල් කාලි මාරවරු තිස්දෙීමක ඒේගොල්ලු තිස් දෙෙන දවසක් කැලකට කියියා විනෝද වද විනෝදවෙන්නනුටඒ විසි නවදෙනකුට ගැනු ලමයි හිටිය පෙන්මතියෝ හිටිය එක්කනකොට හිටියෙන ඒ නිසා එයාට තරුණයක් සල්ලිවලල්ට අරන්තියන එකලතිම සංකෘතිය තිබ එකක් වඩ එතකොටඒ දැන් මේ අ ඔක්කෝම කැලේ ගිහින් වනාන්තරේ විනෝද වෙලා නාල කරලා එහම එනකොට එක එතන තිබ ගඟට ැහැලා නානකොට මේ කුමාරවරු තුළු පිරිස අර කාන්තාව බැලුව මේ කුමාරවුරු බහම දනවත් පාටයි. එනිසා මේ උපකදැන් නාන්න බහිනකොට අබර නොකොම ගලවල තියලනනි බහින්නේ. ඒ ඔක්කෝම එක තැනක ගලවල තිබ්බාම මේ අර කාන්තාවමකොද කළේ අරොක්කෝම මල්ලකට දාගෙන යාහිමට මාරුණු කුමර කට ල පිරිසක් නාන ට ක් නක් ම ැරුණන ලකට හොයන්න බෑන කුමරෝු තිස් දෙන තවත් කාතාවත් ගැනුලම වි ද කුත් තකොට හැකට හිටතුවේනි යාතරම එක කාතාවක් නෑ කියනක ලොකුවටම අපට පත්තියක්ක්ෂනෑන හොයන්නත් බෑනි දයපාල පට තික්කන කේට මට නාම පිට හොයන්න බෑන් හැයි නාලා ගොටාවට පස්ස අයි දැනගත්තා මේ අයගේ ආබරණ මොකුත්නෑ. රන තිබද යොමක්වත් නැයට පස වට පිට බැලව බලනකොට තෙරුණා වෙලාතියෙන වැඩි. වික්මන්් මේ කුමාරවරුවක්කෝම මේ තිස්තෙනම ඉතාම වේගෙන් අනි පැත්තට හැරිලා අර හොරගං කරකන ගියපු ස්ත්‍රිය හොයාගෙන පාරටආවා. එනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා ගහක් මුල වැඩහිට දමිගුන්ට අහන් කෙන කුත්නෑ කවුරුවත්ම පේන්න නෑ. කවරුවත්ම නැති නිසා මේ කුමාරවරු බුදුරජනස නඟත හිට්ටුවේ ඇහවා මේ ශ්‍රමණ යන් වහන්ස ඔබහන්ස මෙතනින් දැක්කද මේ කාන්තාවක් එහිෙම යනවා දැක්කද. මෙතනින් මේ කාන්තාවක් යන ඔබහන් දක්කද මේ අපිට කහුරත් අහන්්ඩ කෙනෙක් නෑ. ඒකයි මේ අපි ඔබහන්සකින් ඇහු අනි සමාවන්න උබහන්සිට කරදරයක් වුණානං. ඔබහන්සේ මෙතනින් කාන්තාවක් එහෙම යනවා දැක්කද කියලා බුදුරජාණන් වහන්සකින් ඇහුවෝ. බුදුරජනස වදාලා. ආරිය කුමාරවරුණි හැබැයි බුදුරජණසමීම වදාලී මේ කුමාරවරුන්ගේ තියන්ට කුසලතාවේ දැකළ තු වට ගියාට කතාවක් නම වනාන්ේ ඇහවා මේ ආරිය කුමාරවරුණි ලෝකයේ සැබෑ ශ්‍රේෂ්ඨදේ තමන් ගැ හොයෙනකද කාන්තාවක් ගැන හොයෙනකද එච්චරයි බුදුරජණ සඇවේ ඔය වගේක අපින් ඇහුවත්තෙම අපි මොව කියද අපි කලබලින් යමක් හොයනෝ නැති වෙච්ච දෙයක් හ කලබලලා පිට දැන්ගේ අපට අශයි නමුත්තඒ හොයන්න නය කවර අරගවගේ න දැ පිතමක දැ ඔබේ න දංග තුර එක ලකාමට නබ එක තේතිකල කවරේක අරගේ එක කලබලින් හයනවා එතකොට අපි කියන ෆෝනික හයනිකද වටන්නේ ඔයග හය එකද වටන්නේ කියලා පිට කියන කවරරට කෙනෙ අපිකෝ දන්න වාරෙන්යාගගට ගොඩ වෙනවා අපි අනි පැත්තට මම අමාරුව නොමින් මහද උබහන්ස කියන්න කියලා අනි බාරෙන් ගොඩ වෙනවා නති අයර දක්ෂතාව යෙන ශ්‍රාවක එහම නෑ ඒ මොහොතඒ සදර්බීට තමයි උත්තරදී අපිට සදර්බීනයන අපි සදර් ී තුල නදම මෙත හණඩබ වාඩිවෙලා හිටියට සමට අතංස්කාරන ද න න්න පුළුවන් අනාගත සංකාර මවනාව ෙන්න්නත් පුළුව මේ සන්දර්බීන මේ සදර්ීන තිගෙනෙ කොද විදර්ශනයවක් කරන්නේ ඉස්සල ඒකට වට පිටාව හදාගන්නත් ඕනනි ඒකට පසුබිම හදාගන්නත් ඕනනි එකොද මේ කුමාරුන්ගෙන් බුදුරජන සැහවික වචන එමකක්ද ආරය කුමාරවරුණි ලෝකයේ වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ මට කියන්න වඩා ශ්‍රේෂ්ට වෙන්නේ තමන් ගැන හොයනකද ස්ත්‍රියක් ගැන හොයෙනකද. එතර මේ කුමාරවරු කියනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්ස. ලොකෙ ශ්‍රේෂ්ඨමදේ තමන් ගැනහෙන ආහිමද. එහෙනම් තමන් ගෙන හොයන විදිිය මං කියලා දෙන්නම් ඕහොම වාඩිවෙෙන්ද කියනවා. එතු රට කුමමාරවරුන්ට ඒ සන්දරබී විතර හිටයේ එගොලු යි කසුස ගන්නි කියනෑ. ැිස්ල්ලහතරම්බඩ ටිකවාන්න පස වහන්සේ තැබෙන්න්නේෙන ඒමතා කිවෙන අපි වැඩහෙමනි අපි ධර්මී ගැනකිවත් විපස්සනාව ගැකිවත් කුසලතව ගැනකිවත් ෙහිවුවනදුණ කිරීම ගැකෝත් ආහාන්ද්‍රන ෝක ඇත් තමයි ඕක හොඳහි වකිත් පේෙනවා හැබැ යිති මේ යුතුකන් වගේට ඉවරරලා දාලා අපි යම් කාලෙක පූර්ණ කාලන වන්නවඔ වැඩේ තැමට සමාර මහතතුරු කියලතින හන්දරනේ ම මගේ යුතුකන් වගේ ීීමටි කිවරල කවදහරි මහන වෙන්ඩෙහිතාගෙන හිට පසෙහෝ කව දවිතර දහන වදහිතාන ැන මහන වෙන්ඩෝ නෑන ධර්මය දියුණු කරන මි ශ්‍රාවකයකු ලොන් කරන්න එතකොටේ මට එක මහත්තෙ ඒ මහත්තයයක් කිවවා මම සානස මම මගේ මගේ දරූ කීපදනිකන ඒ දරුවන්ට යුතුකාවකීමටික් කරන්න ඕන ඒටික කරලා මේට පස්සේ මම විශ්්‍රාමගේ කාලෙක මංහිතානනි පැද්දටෙන්ද. එතුර විශ්‍රාමයාව කියෙන් ලංකාවේ හැට පක් විරනී එතකොට යා හිතතාග නන හැටපහහි ධර්මයටෙන්. හද ති පශන ද හත රුදු හතලයක්ක්කත රැතිේ දැමගේ ලොක අරබු දතින හට පාක දීදදම මේය අන විදෙන් හටපක්ුවර්ණන විස්වාසඇතියන්ද බෑන හැටපාකිින් දීද ැති කියෙන එතකොට යාට තිය අරබූ ේතමයි මේ සදර්බේ වි පස්සනාමේ දක්මත්නැ මේ සදර්බේ මේ අපි අත නඇති වෙන අන්‍යෝ්‍ය ධර්ම සම්භාෂනය තුළ විපස්සනමේ දක්නෑ එයා හිතගරන්න හරිුවයයි කතාවේ දියුණු කරන වරුදු වි පාගර පසම ල පරොත්තු ින්න්න. එතකට යා බල හොඳ කාල එකගන ධරමීට සුහොඳ කාලය අවරුදු හැටපහෙන් ඒවි කියලා යා හිතාගෙනනවා. ධර්මීයටට හොඳ කාලේ හැට පහගෙන් නෑ හැට පහගනි මරණය හැට පහ වෙනකොට මැරි නෝ. එතකට ඒ හැට පහෙන් හම්බවෙනි මරණය නිසා මරණයට ප පුරාබෙේද කියල සූත්‍රයක් න පිහිස මේ ප්‍රඥානාලිකාල එකින් දේශන කීප ඇ කරලතිේ න පුරා බහේද ජීවිතය නිමාවීමට පෙර කවදාද. නිමාවීමේ ස්ථාවරත්වයක් නැති නිසා අද අද තමයි හොඳම අවස්ථාව. නිමාවීම ගැන දන්නේන. එක නිවාවීම හටද දන්නත්න්නේනි අද ෑද දන්නත්න්නේය දැමේ ඔබ බන්ටිහල නැවත වානට ගොඩවෙච්වට වෙලාවද දන්නේන පරටයනකොට හෙමවෙන්න පොලුවන්න්නේ. නිමාව දන්නේ නැති නිසා දැන් තමයි දරමයට සුදුසුම වෙලාව එළඹිලා යෙන්නේ මේ මොහොතේ තමයි අපි විපසනා කරන්න රඕන. හොත මයි දර්ශ ා ගො ගන්න ොහත මයි සිහිවුවන උපදවාගන්න ොහොේ මයි සමත පශන වස හිත ූුණුක මේ මනාහගන අදදිත්ඒ එක කරගන්න පුලුවන් ඒ ක්‍රමයට තමයි මේ ධර්මය අපි විධ තැන්මලින් මතු කරල තියෙන්නේ. ඒමන. මේ ධරමීට සුදුසුම වෙලාව වෙළඹිලා තියෙනවා කියන අදහසිං සිහිනුවින් මේ ධර්ම සම්භාෂනයට එකතුීමයි වැදගත් වෙන්නේ. තඟර ආරිය කුමාරවරුන්ට කියන ආරය කුමාරු තම ගෙන හොයනික ශ්‍රේෂ් අනුන්ගැන තොට යා ඒගොල්ලො කෙලින්මකිව මේ තම ගැ හොයනික ්‍රේෂ් හෙන වාඩිවෙන්න එතකොටඒයාතර කිසිම සාකච්චාවක් නෑ නෑ පිස්සල හොයාගනිමු දැ මෙතන්ට එක තුනට පසේ අරකාන්තාව පැනලයන්නත් පුළුවන් බනාාන්තර එලසම මේකමහ මෝඩ වැඩ පිහරිම ශ්‍රමණය වහන්සේට තැවු කන්ද ඉස්ල අරන් ලටි හොයක ඒ කතා මොකූත් නෑ එහෙම වාඩි වන. එතකොට බුදුරජාණන් වහන්සේ බුදුරජානන්සය ධරමී කිව්වා තමන් හොය කෝමද තමන් හොයෙන විදිිය. තමන් හොයන විදිිය තමයි. සමාතුල අධිසීල සික්ෂා සවාධානයට එකතුෙනෙක් ඉද්‍රී සංමරය එක එකතුවෙනෙක් අදි චිත්ත සමාධානයකට එකන තමන්ගේ හිත පුහුණු කරනෙ ඇහිතන් විනාකම්දී ලතින්ද රත්තරම් ඩදුවටත් මේක වටනාාකම දුන්නන්නේ කොහෙද හිතින් හිතේ වටිනාකම රැඳෙන් නතන් අත හෙරලිය නවා හිතින් වටිනාකම දීපුුණ නිසා තමයි මේ කඩිමුඩිය දුවගෙන තිස් දෙනෙ එකක් රෑනට ආේ එක පයින් දුවගෙන ආවේ රත්තරම්බටුවලටිනාකම පිනිස්්ච නිසා තතුර ටිනාකම කියන්නේ සතතිවසයම පවතින දෙයක් නෙමේ හිතින් දුන්නේ එක හි දුන් හිතන් තමයි වටිනාක මාරෝපණය කරන්න. සමහර මිනිසුන්ට වටිනාදේවල් සමහර මිනිසුන්ට වටින්නේ. සමහරද සහර මිනිස්සුන් නොටිනාදේවල් සහරමිනිසුන්ට කොච්චරටිවාද සමාරස කොච්චර වටිවාද. ඇයිඒ. සත්්‍යවසිං ලෝක ි දවල්නය වටිනාකම හිතිං ආදේශ කරගෙන ඇත. එච්චරයි. හිතින් වටිනාකම දීලති හිතින් වටිනාකම දීලා තියෙන්නිසා තමයි ආරක්කාධ කරනං ආරක්ෂා කරන්ඩ වෙලාතියෙන්. ආරක්කාද කරනන් දන්ඩදාන සත්්‍යදාන කලාවිවාද තුුවම් තුුවම් පේසූඥ මුසාවාද එලිය ගොඩාක් වැඩ කරන්ඩ වෙලාතිෙන ටිනායදුරටිකම නැතිවිදියට තමන්ගේ චින්තනටාව ගොඩනගා ගැනීමට තමයි විපස්සනාව පාවිච්චි කරන්නේ. කම නොෙනී යනොයිතකොඩ. ඇතරම වටිනාකම් බලින් නොපෙනී යනවානිමේ ඇත්ත තේරෙන්න්න පටන් ඇත තේරෙනකොටිනාකක් කරන්න දෙයක් නැති බවයාට වැටහෙන්න්න පටන්ගන්න. ඒ ඇත්තටම වටිනාකමක් නැති බවට හිත හදාගන්න කැමති ශ්‍රාවකේ වටිනාකම හිත තුළ රැඳෙන් ඇතිවිදිට ලෝකේදහ ලඩ පුරදුනාම පමණකින්ම ප්‍රවානවා. එච්චරයි. වටිනාකම ඇති වටිනාකම නැතියාකාරයට යථභූත ඥානය උපදවා ගැනීම පිණිස තමන්ගේ සිතුවිල ටාව හදා ගන්නට අපි කිෙනව විපස්වනාව කියල් විදර්ශනාව විශශේෂ දර්ශනයකට එකතු වෙනවා දකින අනිමී විශේෂන් දකිනෝ විද විෂ දකින ඇතතා තේරුම්ගන්න ඇතක කතාව තේරම් ගන්නකට ටනාකම දුුවවෙන්න පටන්ගන්න එතොර වටිනාකම කියන්නේ මොක දැන් අපි බලන්නක සාමාර්මි සසුන්ග වටිනාක ද ති නමුත් සම්පර්ණෙන් ටන්න දැ බ දරුව ඔබට වටි නට මටනම් වටින්නේ එතකොට දරුවවා සත්තතිය වසින් වටිනවාුවන ඔබටයිම්මට අපි දෙන්නට වටි පායි වටින්නේ ඔබ හිතින් වටිනාකමක් දී ලයිතින් එඒ අඉති ඔබේ දරවා වෙන්න පුුවන් ඔබේ නොවඩත් පුලු මිනිසුන් අයගෙම දරෝක අප කියන්නත් බෑනි ඒ අයගෙම දරුව වන්නත් පුළුවන් ොවෙන්නත් පුුවන් හොද පිදන්නේ ස් පපිතාලවල් ළමයි මාරුුණාද කියලා වානාදගේ එතකොට ඇත්තරම හිතන් වටනාක දුන්නට පස්ස හකන්ට ගොඩක් වැඩට කඩ ලාතන ය මපි අදත් කර යන්නේ එකොට දැමි කුමාරවරන්ගේ හිත හිතේ අරුදේ අඇතින් දැම රත්රබඩ හොයාගෙන වේ තින් වටික දීලාතිය සහබැයි තමව ගවේශනය කරනට තේරනවා හිතන්ම වටිනාකම ආදේශ කරගන ඒක සමඟ නුදනු කරමින් ඉදිරියට ගලාගෙන ගලාගෙන ය බව නිසා බුදුරජාන්සේ වදාලා ආරය කුමාරු තන් ගැනහොෙන දිය කියන්නන් කියෙල බුදුරජාන් වහන්සේ. තමාව පිළිගන්න විදිේ තමාව පිලිසරණ කරගන්න විදිිය සති සම්පජනයේ පවත්වන විදිිය. තමන්ගේ අධ්‍යාත්මික සුරක්ෂිතාවේ ගොඩ නගාගන්න විදිිය. තමා තුළ සති පපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයට සිහිවුවන උපදවාගෙන ත තමාගේ කය පිළිබඳ විදනය පිළිබඳව හිත පිළිබඳ හිතේ උපදින නානාප්‍රකාර දධර්මයන් පිළබඳ ගැබුරරින් . නය කරන විදිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලි දැක්මකට පැහැදිලි කිරීමට එකතු වුණ එහෙම එකතු වෙනකොට මකක්ද වූ න දන්නවාවද ඒ ඔක්කෝම මඟ පලාව බෝධය කරාගිය රත්තරම්බඩු හොයාගෙන බලන්න අපි හිතනවාද කවදාවත්න් දරමි එහෙම මුණ ගැහේ කියද ඒ නිසා කොතනද දන්න ඔවේ සම්මාධිට්ටි උපදින අවස්ථාව ඒ අපි නොහිතන තැනක වඩ පුළුව නිසාම හමවෙලාකො බන හන්ඩුවන කියලක අද අපිට සම්මාධිට්ටි උපදවාගන අවබෝධය පැත්තට හැරෙන්න්න තින සම්මාදිිට්ියයෙන්ම ඒ කොයි බනපද ඇතුලි හැගිලා නොගල අපිදන්නේ නෑ. නොහිතන තැනක තියෙන්න්න පුළො නොහිතන තැනක තියෙන්න්න පුළුව. එදර මේ කුමාරවල ඒල් ඒගොල පැවිදි වුණනා ඇතටම තිස්තනිෙක් බද්ධ වක්ගේ කුමමාරු තිස්තනෙක් ගොල මොුවවා නැතවටද ඉතාම සැපසහිත ජීවිතයක් මේකොලුගේ මේ බදර වගේ කුමාරු කිය ගල ොම ව යුන්ව හිට පවා. කෝොම පැවිදි වුණනා හැබැයි බලන්න මේ පිත හිත පුදුමයි පිවත්මි අපි අපි බණක් අහල පහුුවෙන ද රස්ෝවාන්නෙන් ඕන කියල බලාගෙනවා අවුරුදු විස්සක් ගියා එක්කනිකුට රහත්වෙන්ට වැැරුණා අවුරුදු විස්සක් බුදු හාමුදුරුව පහළවෙච්ච මුල්කාලේ තමයි මේ බද්ධ වගේ කුමාරවරු මඟපල අවබෝධයට ගිහින් පැවිදිවෙන්නේ. අවුරුදු විශ්සක් යනකං ඒ ලැබිච්ච මගපල අවබෝධයට වඩා වැඩියෙන් මොකුත් හම් වෙලා නෑ. අවුරදු විස්සක් පිහිතනව අද බනහලා හිට සෝන් වෙන් නෝර කියල ොන ෝතා පන්නමක්දම මේ හිත වෙහිත මහ පුදුබහි පිවත්මි. ඒ නිසාම තමයි මේ කුසලාතාවේ මතුකරන නතුකර යනු හැබැම ලක්කට මතුවෙච්ච ධදම කාලේ දන්ගේ ස්‍යාන්සලට තිබ ප්‍රශ්නයක් වන්න ඇතිමේ අදැ. උන්හම්සල අවබෝධයට අදාල සෝතාබන්නවීම ආද මඟ පමූලික මාර්ගඵල අවබෝධයට අදාල ධර්මය අහගත්තට තවදුරටත් තේ ධර්මය අහලා අඩු පහඩුව හදාගන්නඩ අදාල විද ධම ල මුණ ගෙහිට නැතුවත් ඇතික ඒකාලද මුදු හරුණන ගැුණන කියලා යි ාගිතු වන්ස හොයාගෙනවාට සැතුපුම් ගන යන්න ඕඩ එතකොට අදද අදෙමනෑනය අපිට අද අද මීතනිින් දේශනාවහ ල්කට ඒයි ිය ් එක ගිහින් සච කරලා ඉළඟට තවක්හගන්නපුට අද කුසලතාවේ ම පුදුමයි. ඒකාලේම බදවක් මමාරු පැවිදිුණ කියල බුදුරජනස එතන යායට ඒය පිනුවම එතැන වැඩ හිටේනෑ බුදුරජනස මේ ොහම නිාසේ මුල මැඳදාග පිරිසු සීල සමාධී ප්‍රඥා හිත ධර්ම කියාගැන කියිය මේකු මේ සාමිනාසල අවුරුදු තිහාක් යනක අවරුදු විශසක් යනකම් එතන යාට මාර්කපල අවබෝධරගන්න පස්සෙ නිසාවානසර දෙැනගතා දැන් අපිට මේ අපි දැංහුගක් ප්‍රමාදයි. ඒනිසා අපි බුදුරජනස මන ගැහින් දයාමු. ෙම හිතල පාත්‍ර සිවුරු දරාගෙන ඔන්න පිටත් වුණ. වස්සාන යුතුාව පාවානුවර වස්වසවා. පාවානුවරට කිටවෙල පාවානුවරරි නික්මිල මේසානසර වස්වසුව සා නිරතු යි වස්සාාන ක්ෂාද පනවලා තිබ්බන අනුජානාම් භික්කවේ වස්සාානී වස්සන් උපගම්තුන් මහහිනී අනදනවදාාරන වස්සා නිරතුයි වසන් කිය බදුරන නුද සනසල වසසුව ඔසල මාසතුන ඉවර වෙනකොට අදවාගේ නෙමී පින්නත් නික දිගට වහිනෝ. ඒ කාලිහෙමයි වහින්ට ගියාම එක දිකට නතර කරන තු වහි න දන ඉඳලා හිලනි වස්සකන වසන ඒ අද ඉරුතුවි පර්යාශ වලට පත්වෙලා නිද ඒකාල නෑයි එරුතු ප්‍රධාය ප්‍රධාන තුනයි වස්සාන හේමන්ත ගිම්හන කියලා වස්සාන එක දිගට වහිනෝ වේගෙන් වහිනවා පින්වත්මි වේගෙන් වහිනකොට ඒ වස්සාන ඉරුතුවේදී පින්වත්නී ඒ ස්වාමින් වහන්සේලා හරි අපහස්ථාවලට පත්වෙන ඇති දැන් අර වස්සානයෙන් මහා පවාරණී මේ ස්වාමිනාාසල පවාරණය කරලා පිටත්වෙලා පින්නත් මේ ස්වාමිනාහසල නික්මුණ බුදුරජන මුුණ ගැහෙන්. ුරජනසේ මුණගහහිඩ නික් මුණාම ඒ පාරවල්ලල එක දිගට හිතන්න පින්වත්නිි මාස දෙක හමාරක්විතර එක දිගට වැහලකිවම් අද වගේ පාරවල්ලද කොංක්‍රීට ඇතිත් නෑ තර ඇත්තිත් නෑ ඒකාලෙමි කරත්ත කියපු නිකාම බොරලු පාරවල් තිබ්බේ එකත් දිගගට මාස දෙක හමරක්විතර එක දිගට නතර නොකර නිකම් වේගින් වේගින් වැහල තියෙන වෙලාක පින්න්නත්ි කොම තියන්ට ඇත කරත්ත ගිහින් මඩ වෙලා හරිමා පහසු තාවලට පත්වෙලා ති මේ සාමන් වහන්සලා අඩිය තියෙනකොට දනක් විතරේරෙනනෝලු සමහර තැන්වල එක වෙන්න පුළුවන් අද නිකං වැස්ස දෙකත් වනක් කාවත් එහෙම පාරවල් සමාරෝය මඩ තියෙන පාරවල් මඩ වෙන දිය බලන්නු වානය කරහිෙමේ ගියම් ඒකාල එහෙම නෑ දැන් මාර්ග කරත්ත ගිහිම කරත්ත රෝධහලින්ම කොච්චර මඩවෙන්න ඇද මඩවෙලා සමහර තැන්වල ධනක් විතරේර නොලු දනහිත්සළඟට මඩ සමහර සාමීන් වහන්සල කකුල තියෙනකොට ඒ කකුලින් එන මඩ පාර හිසට වදි නෝලු ද නොල්ලු ඒතකොටදැන් පාසකූලි සිවරු තෙත්වෙලා මඩ වෙලා හාමුදුරුරු තිස්නමක්. ඔන්න පින්නත්නී දවස් කීපයක් යැනකුට ආරාමිටාව තිම මේ සානදර දැකම මේ සිද අනදර ක්මට ගිය පැන්් දැස්තිි කරන්න. බුණු පැන් සිල් පැන් ලෑස්ටි කරන්න කියෙලා හිතාගෙන අනන්දහඳුවු පිටත්තුල ගියා. ඒ වෙලාවේ පින්නත්නී ආනන්ද ස්වාමනා සෙහම ගිය හම මේ අමේතන හිට මේ ස්වාමි හන්සෙලා බැලවා අපිට කමත්නය සිවරු මඩ වුණට වනාසලට එකනමේ සිවරු බොරවුණනාට කමත්නය හිත බොර දෙන්නනත්තා. සිවරු මඩ වුණනාට මනය කෙස්න මෙැති මඩවලින් හිතා ඉංගවෙන නන් ඒ උනන්සලට වීරයක් එබ්බ. බුදුරජනසළඟට යනකොට මඩගෑ වෙලා. පාන්සකෝලික සිවුරු තේත්වෙලා. බුදුරජාන්ස ළඟට ග්‍යාම් බුදුරජනසේ ආපුකම බන කියන්නේ. හරීම සුහද පෙලිස්සඳර කතාවකේ දෙනවා. ආගිය තොරතුරු ලැබිච්ච ධනමානාදිය. අපහසුතා පහසුතා ඔවා හනෝ ආනකොට නිසාානසල තමන් වහන්සලාගේ කතාවක් කියයාද බුදුරානස දැනග උහස හරි සංවේගයක් උ පන්න අනේ මේ භික්‍ෂු සංඝයා මොනතර අමාරුවෙන්ද දර්ම මාර්ගයේ දවුණු කරගෙනඉන්නේ මෙ බධු වස්සාන නිරුතුවක තුන්සිවුරු බරින් විතරක් මේ ස්වාමිනාාසල බලන් මිදැ සිවුරු මඩ වෙලා කකුල් බොර පැහැවෙලා සම්පූර්ණයෙන් ඇඟ මඩ සහිත බව ගයි දවස් කීපේක ගමන ති බුදුරජාණන්හන්සේ මේ වෙලා ස්වාමාන්සල ගැන සංවේගේ පහල කර ගනිද නිශවානාාසල කියනවා භාග්‍ය උතුනාාසට සිවරු මඩවීම ප්‍රශ්නයක් නෑ භාග්‍ය උතුනාාසට ධර්මකදාවෙන් අනුශසන කරනන මේ විඩාව ඔක්කෝ සංසිදෝ ගන්නන් අපි. අපිට මේ ඇඟ සෝදගන්ඩ සිවරු දැන් අද අප එකේ අද සිවරුටික එහෙම සුද පවිත්‍ර කරගන හෙට එහෙනන් ධර්ම සභහට ගිහින් අහම අපේ ප්‍රශ්න එහමන නිස්වාාන්සලට අර අප්‍රමාධිකම තියනවා. සසර බිය හොඳට දැනිලා මේ සංසාරය කොත්තනකවත් බේනම් ඕනමනෑ බවේනම් මොහොතක්වත් අවශ්‍ය නෑ කියන අදහසේසාන්නසලට තියෙන නිසා උන්හන්සල එදාහම තමයි ධර්ම කතාවට එකතුවෙන්නේ. ඇති මේ සා්‍යහන්සේලාඒක අදදි බුදුරජාන්සේ ධර්මීක එදායි පාවීියක සූත්‍රයෙන් බනකිව්වේ. සසර බය දැනගන්න විදිිය පාවක සූත්‍රමි හන්සේගේ ගමන ගැන ලස්සන දේශනාවත් පැහැදිලි කලා. හන්සේ ගමන්මාගේ හොයන්ට බැරිවීම කියනන්නේ වගේ නිකලෙස් මුුණනිවරේගේ ගමන්මාර්ක ගැකිව සියලු දෙනා වහන්සේ සව් පි සිිපියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වනා. එහෙම මහරහත් භාවයට පත්වෙලා බුදුරජාණන් වහන්සේට අරහත්තුවම් බුද්ධ පූජා පවත්තල මේ හඳු මල්ගෙනාවන සුදකරගෙනාවන පහපත්තු කරන්න තෙල්ග අරගෙනවින ඒ මොකාක්ත් ගෙනාවෙන වහසේගේ බුද්ධ පූජාමකක්ද. අරහත්වෙන් බද් පූජා පැඇත්වේ නිෙ හඳ ම්ඩ ලක් භාගයවතුන්හන්ස ඉදිරියේ පූජා කළ අද අ මිනිස්සුට තින මේ එලි කරන පුද පූජාටික විතරයි කවදාවත් හිතල තියෙනවාද රාගෙන් තොර සිතකින්මං කවද භාග්‍යයුතු වහන්සේ හද භාග්‍යවුතු වහන්සේ වෙනුවෙන් මගේ හද මඩල පූජා කරන්නේ කාට හරීති ලතිය නොදනේ කාටවත්තඒ ම අදහස් එන්න පින්නොත්. කාටත්ේම ඒකයි අද අබෝධ කරයන්න ඇතිම මේ සාමිාන්සල මුකදගෙනාවන එනව එනකොට හැබැයි මේන මාගේ මල්ලෙම තින් නැති සමාර්ගස්ත්‍ර මල් කඩාග නවදනේ උනන්සරටුව මනාවනේ රහත්වයිෙන් බුද්ධ පූජා පවතන් ඒ අවංකමාද මිනිසුන්ට ගොඩක් අයට නෑ ගිහි පැවිදි අප හැම දෙනාට මේ තත්වේ නැ කියැයි මට නංහිතෙන්නේ. එතකොට මේ ස්වාමිනාාන්සලා බණ දේශනා කලා මුන්හසලා හරිට මේ පියාපත් නැති හන්සපෝතකයන්ට පියාපත් ලැබුණාවගේ ඉහළ අහසට පැනැගලලා මේ සවපිල්ි සිම්ිියපත් මහරහතන් වහන්සලා තිස්් නම පිටත්ල වැඩියද ආනන්ද වාවිනාන්ස පැනහිම ලෑස්ති කරලා ඉක්ම නින්ආවා ඇ වාහන්සල පහසතාවෙන් ආපු ගමනක් හෙඩැයි ස්වාමී භාග්‍යවතුන් වහන්සමේ ස්වාමන් වහසලා තිස්්නමක් වැඩිය දැන් කොහෙද දන්නන්නේ නෑ එතුකොු බදුරජනස්වාදාළමි හන්සේගේ ගමන් මාර්ගේ ආනන්ද කොහොමද හොයන්නේ හන්සේ ගම අහන්සේකි අවකාේ ගෙලුනා කලම අර්ගයක් කිටි නෑන ඒවගේ ආනන්දම මේ නිකෙ සුත්තමයාගේ ගමන්මාග හොයන් බැකිලලා නන්දරුට ලස්න බනකිවා කියන්න අනදර දැනගත්තම ස්වාි අන්සල අබෝධයක කරාගියපු බව ඒලා බුදුරජනසේ සම අහරීම ධර්ම සංවේග උපදවාගෙන බැලවා අනමී භික්‍ෂු සංගයා අස්සානයට තුයි අන්තිම කාලේ මුොන්න තරන් දුක්ෂහිත ජීතයක්ද පීඩාකාරිතත්ත මේ වස්සානයේ අවසානය අතිේක සිවරක් අනු දනවවාදාරන්න පුළුවන් කොචර හොඳයි ේදා උ වහන්ස බැලවා අතීත බුදුරජන්ාන්සේලා අතිරේක සිවරක් ඇටට කටිමේ කියල එකක් අනු දැනවදාරලාතින ඒක වදාලේ ධර්මමාර්ගෙට උපකාරාර්ථය පිනිස ර්මමාර්ගෙ උපකාරර්ථයින. එදා බුදුරජන සංඝයකුතු කරල කියනවා අනුජානාමි බික්කවේ පින්වත් මහනිනි මම අනුදැන වදාාරනවා ඔබලා හැම දෙනාටම වස්සානං උත්තානං බික්කූනං කටිනංගත් තරතුන්. වස්සා නිර්තුවේ කටිනී කියල. අනු දෙැනවදාරනවා අත්තිරේක සිවරක් කියලා බුදුරජාණන් වහන්සේ දා කටිනී කිය එක අනු දනවදාල ඉදාඉන්දල තමයි කටිනි පිංකම කියලෙක් ජනගත වුණ එක සංස්කෘතිකවසයෙන් ගොඩනැගිච මහා බරපතල ඕලාරික මට්ටමට මේ කාල මේත් අතර මේ කටිනි පින්කං කියලා මින්න සුපෙරැහැරවල්ලි ඇතුන් ගෙනල්ල කන මහා විශාල සැන කෙලි මේවා තිබුණටමග කටිනිට සන්ඳය වනීම එතුර කටිනිි චීවර පූජාවක් කරන ්‍රාවකයකුට මේ කාල හරි උනන්දුවක්ති නො හරිම හොඳද ඒක මොකද පිනාතර අග්‍රතම පුුණනිසංස්කාරයේ විදියට බුදුරජන්න්නසල අනුදන වදාලේ සංඝයාගේ විනේකර්මානුකෝල කටයුත්තක් කෙරෙහි බාහිරන් යම් ඇදිහත්වීමක් කරන්නට පුළුවන් ප්‍රබලම අවස්ථාව තමයි කටික් මොකද කටි පි ටින චීවර පූජාව කියලෙ කැන විනීකර්මයක්. දැ දානී කියන විනීකර්මයක් නෙමි. දැව සංගි ානයක්ත් දෙනො එක වින කරමයක් නෙම එඒනිසා සංගික දානවලට සමමා ගම්මල මිනිසුකින හාහදුරනී අපට උපසම්පද හදුරල්ල පස්සනමක් වැඩම කරන්න. ඔයි ගම්මල එෙමති ඔය බදුරල පැත්තීම හරියට ඒක තියෙනවා උපසම්පදාහන්දුරල හතර නමක් වැඩම කරන්න හඳදුරනය අපිට යයි ධනි පුදන මනු සවදන්නත්න ධානීකතාව ධානීකයන විනිකර්මයක් නෙමේ උපම්පදහදුල් ඔන්න ානට. සංගි කරන්නකු ඇදම සංඝයාට සගසතු කරලා පූජා කරන් උපම්පදහදුරලා මේ පමණයි කෙක් නෙමුකද සංඝයා වර්ග කරලා තියෙන්නේ ගණන් මින්මක් ඇතුරළ නියම කරලා තියෙන්නේ විනේ කර්මවලට විතරයි හැබැයි කටිනිිචීවර පූජාව කරනව වනන් උපම්පදාහදුරල පස්නකොෝ ඊට වඩා වැඩ පිරිසක් ින්න්නඩමෝො නැතන් යා ටිචිවර පජවාා කරගන්න බෑ ධනිට එහෙම ඕන්න එහෙම දානට අදහස ගන්නත් එප ඇයි එයා හිතින් තමයි අපි හැම දෙයම බලවත් කරගන්න මනූි කියවීමක් මනවපු බංගමා දම්මා කියලනි බුද්ධ දේශනා පටන්ගන්නේ මනෝූලියිනි කවදාව දාානත හාමුදුරු හත්නමක් ඕන උපසම්පදා හන්දුල්ල හතර නමකොන් ඒ අදහස ගණ්ඩපා. එය අදහස ගත්තත් එයාට උප සපදා හාමුදුර හතර නමම්බෙනක කවදාවත් එයාට දන් දෙට හම්බන්නේ සංගිකදාන දෙන්න හම්බින්නේ. ඇවැයි යම්කිනිෙ ගීතයේ අදහසකාවු උපසම්පදදා හාමුදුර දෙනමකටත් සංගක දානනි දෙන්න පුළුවන් එක නමට පුුවන් ක කියලාව තියා ඇම දාම සංගි දාන දෙන්න. අප අපිට භාගිතු අසවදාලේ අවිනිානුකූලව තමාගේ හිතින් බලවත් කරන කුසලතාවට අනුව විපාකය ලැෙනවා කියලා ඉින්සමී කවරු හරි හිතනවන දානී විනී කර්මි කළ ධනී සංඝ්‍යයා අාවශ්නය සීමාවක්නේ එක නමකට හරිකමක්නේ සාරිපපුත්ත මුදගල්ලාන පරම්පරාවෙන් පැවතින සංගයයා සසිහි කරගෙන ගම්කිෙනෙක් ධානයක් දෙනවන යායටටක විපාක සහිතයිඒ යට විපාකයක් ලැබෙනවා ඒමනන් අපිත ද තේරුම් ගන්න න එකකයක්තියෙන හැයි කටින පිංකමකට හීමේ ිකම කියන්නේ ගිහියන් බාහිරින් වැදිහත් වන විනි කරමික ිහිහ සබඳ කරගන්නන්නේ බාහිරීින් මැදිහත්වන ප්‍රබ්බලම අනෝ්‍ය සබන්ධතාව ගොඩනගේ අවස්ථාව කටි චීවර පූජාව සංඝයාගේ විනිය කර්මයකටයි යම් කිසි අනුග්‍රහයක් බාහිර සපයන්ය හැබැයි එතනද ධනට නමේ ඇදදුර කෙන කියන්න පුල වේ දාානට මචර හාමුදුරු වැඩිය මචරහාදුරුව වැඩින කියෙලයි දාානිට නිමේ න්නත්ි කට්න චීවර පූජාවක් කරගන්නවන අනිවාරය මිනිසුන්ට පෙරහැර කතතාගෙන ලොක මනාවත් තිබට ැටුම් කඩහයමගෙන අදහස තිබට ඒ ප්‍රමුඛසාධක එනෙමේ ප්‍රාමාණික සාධකය එනෙමේ ඒකට සාවශ්‍ය සාක්ෂි කීපයඇතික පෙරහැරවල් මේ අවශ්‍යනය වරාට කමක්න ව සංස්කෘතික මංගල්ලයන්නේ පින්නත්නි අනිවාරයෙන් පෙරවස් සමාදග වුණ භක්ෂුවක් ල. පෙවත් සමමාදගුණු භික්ෂුවක්ින් ඕන පොයේ ඊට පස්සේ වස් පවාරණී මහා පවාරණී විනේ කරමාණුකූලවේඒ භික්‍ෂුව වස් පවාරණී කරලා තියෙන් නෝන්. ඒවගේම තුම්මාසයක් පුරාවටේ ස්වාමීන් වහන්සේ වස්සාන සිික්‍ෂාපදය ආරක්ෂා කරගෙන ඉන්දෝ. ඒවගේම පින්වත්න කටිනයක් වීමට අදාල කාරන අදාහතක් විතරතියනෝ. එතකොට දැන් ඒවගේම තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේලා පස් නමක් එකතු ෙන්න්නඩෝන් පස් නමක්කෝ ට වැඩි පිරිස. එදිනම අහසින් ලැබුණාවගේ පූජා කර ගන්්ඩෝඩ් අහසිං ලැබුණ වගේ ඒවගේම තමයි කඩ පහක්කෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකර මහ ලතින් ෝඩ මෙ මේ වගේ ගොඩා කියේතුතිනො කටිනයක් වෙන්න එදකට ැන් අපි ොක්වති තන්නන්නේ අපි හිතන්නේ මොක්ද පෙරහ. මම අ අද මේ මේ වස්සාන ඉරුතුයි අවසාන කටනචීවර පූජාවර සමගාමීව මිනිස්සු කොම් පෙළගෙන දමි පින්කංවලට නිසකට උදවත් මේ කරන්න දායකත්තේ රනයට තිසාලානුග්‍රහයක්ක මොතු විසාහල පිරිසක් කටිනචීවර පූජාව රජුව බලවත් කුසලයක් විර සිද් කර ැනවකින් පස්සේ විපසනා කරන්නේ කොහොමදකි අපිට තවත්ව තවත් කාලේ ලැබුණුත් අප ඉට පස තව දශනාවක් විදර්ශනාවට මදාලව කරන්න. එතු මේ විදියට කටිනචීවර පූජාවක් කරගන්න අදාළ සාධකතියෙන්ද. එතොේ කට්නචීවර පූජාවක් සිද්ධ කර ගැනීම මලොව ස්තීරම විශාල විපාකයක් ලැබෙනවා ධර්මමාගේ ෙවුණ කරන භික්‍ෂුවට ලබෙන ඉක්තරා විදික තල්ලුවක්කේ එක. මොකද කඩ්ිචීවර පාජාවක් සිද්ධ කරගතට ප අ භික්ෂ භික්ෂුවට පවා ක්ෂහප පවා ිහිල් වෙනවා හාමුදුරුවන්ට සල්පද පා ිහිල් වෙනවා පින්වත්ති කටි චීවර පූජාවක සම්බන්ඳුනා. එකන විනිසික්ෂා ලිහිල් කරලදානෝ. එකමා පුදුම දෙයක්. කරන්නේ චීවර පූජාවක් කරාම්පසේ කර්න චීවරේ භාරගත්තු සමි න්තයට ආනිසන්ස පහක් ලැබෙනවා. අනාමන්තචාරයේ අසමාධානචාරයේ ගන පෝජන, යාවදත්ත චීවරයේ ඒච තත්තර චීවර උපාද කටිනා නිසංස කියල්. විිනීලි හිල් වෙනවනි කව එක එකර ඒ කොච්චර බලවත් අවස්ථාවද. අපි මේ පෙරහරට වටිනාකම දුන්නට. ඒක මේකේ කවරත්තිතනදම් අපි ගනාාපු සිවර කඩ පහකට වඩ වැඩ මහල්ලද කවරත් තිදනවා. ගන්ටියය ජංගේය වගේ සිවරට අදාල විෙනානු කූල දේවාල්ටිකක් කවරුවත් හිතනවාද. ඒ කවරුත් හිතන්නේ මිනිස හිතන්නේ කොහොමද නැටුම් කණ්ඩාන්ටිකගේ. කොහොමද අලියෙක් ගේන්නේ. කොහොමද පෙරහැර කරන්නේ ජයට. කොහොමද ලයිට්ටික දාන්නේ පන්සල්ට කවදාවත් නැති විදිටම මේ මන්මාවත් වල ස්පීකර බඳන්නේ කොහොමද මිනිසුන්ගේ ඔලුූ වැඩ කරන්න හිතන එනි මනිසන් දැ ුසේෙ කුසලේ එක ුද හටිකරු වෙලා යෙන වෙලාවක මෙ බඳුවන්ු සාසනාව කඋපකාරයක් ව කිය ල අපිහිතනවා. දෙැබල වාමන් වහන්සේයට ලැබෙන නි ස්වාමිාහන්සයට ලැබෙන අනාවන්ත චාරයේ ඒක කඩනසිවර බාරගත්තරපේ වාමිාන්සට මාස පහත් පුරාවට කිණ නිසන්සේ ලැබෙනවා. දුර පූජා කරණ කෙනාට කොහොම වඩෝනද පජාව පිළිගන්න කෙනාට එක අනුදැන වදාල ස්මන්හසේට සිත්තේ ධන මීදවුණු කරණ යන් උපකාරයක් ැටේ. අර ස්වාමින් වහන්සේලා තුන් සිවුරු බරෙන් විතරක් ඉතාම පීඩාවට පත්වෙල සිවුරු තෙත්වෙලා මඩවෙලා යවා හම් බුදුරජාසට සංවේග උපන්යයි. අන මේේ සංඝයා කොච්චන අමාරුවෙන්ද ධර්මාගේ ඉන්න මේ වස්සා අනයරුත්තු වයි. අතිරේක සිවරක් තිබ්බන හරි පහසුවන් මේ ස්වාමිනාන්සලට පුළුවන්න ෑමික කර ගණ්ඩ. ඒ අදාහසයි බදුරජන්න සට තිබ්ේ. දමල්ලට නිසාමිනාාන්සට ලැබෙන විපාකයේ කටිනානි සංසවිදියට. අනාමන්ත චාරයේ. නත් විහාරෙන් අවසර නොගේ සාම්දුරෝ කෙනෙක අවසර ගන්න නැතු විහාර ඉදියොත් ඒ පන්සල ඉන්න වාමිනාන්සලාර දැනුන් දෙන්න නැතු විහාරෙන් ිියොත්තේ පි නත්නි පාචිත්තය කිය ඇවතක්නවා ඒ වාමිනාන්සේට අපි පන්සලින් එලියට යනවනගේ පන්සරන්න වාිනාාසලට කියලා අන්න ඕන හේතුව තමයි ඒවාමනන්සලා එකක්නගේ ධදානමා භාරගෙන ඉඩ පුල න එකකක් තෙේතිෙන පුලුවන් එතකොට අනාමන්තචාරය අවසර ගන්න නැතුූ ඕන තරන් වහන්සේගේ සිතය ධර්මේ දියුණු කරගැීමටිටමන් වඩපු. එක හරි වටින අවස්ථාව ඒක එක්තනා විදිේක විනිේ ලිහිල් භාවය මේ කණ සිවර කඩ චීවරය ගත්ත මාස පහ තුළ අසමාධන චාරය අසමාධාන චාරය කියල යන්න පිවත්නී ස්වාමීන් වහන්සේගේ පරිහරණයට අදාල අල්පේච්ච තාවේ ප්‍රකට වන තැනක් තමයි ප්‍රධාන සිවුරු කට්ටලමකක්ද තනි පොට සිවර දෙපොට සිවුර අන්ඳන සිවර මේතුනට අපි කිය නොමකක්ද තුන් සිවර කියලා ස්වාමීන්හසගේ අත්පසහරි මේ තුන්සිවර තියෙන්ඩුවෝට ාත්‍රියයේ නින්දට යනකොත් එහෙමයි. තුන්සිවර අත්පසාහරි තියෙන්ඩුවන්. එතකොට අසමාදාන චාරය කියල කියන්නේ කටිනානිසංස ලැබෙන මාස පහ ඇතුළත තුළ ඒ තුන්සිවර නැත්තං අත්පසහරි නැත්තන් එතන නිස්සක්ගේ පාචිත්තී කියල ඇතක්කනෙනවා ඒ හඳදුවන්ට පින්නත්නයේ තුන්සිවර බර නැතුව ඒ සාවාමීන් වහසට වාමනාහසට සිතසේ ධර්මී දියුණ කරන්න පුළුව ලන්න විනි ලිහිල්බෙන්ඩටගන්න ඒතුර භික්‍ෂුවගේ විබිණ බුරුල් කරනවාන පිවත්න එවින්නයෝ නාම ශාසනස්සා විනය තමයි ශාසනය ආයුෂ නමුත් බිනයත් ලිහිල් කරලාද දාට තරම් බල්ලවත් පින්කමක් බන්ඳ පින්කමක් කොයිදලෝකෙති නමු අද ව කොඩේක යටට ගිහි හරියටටමම්පූර්රන ගොඩාතඇංගල ටන චිවර පූජා කරෙනවා අපි ගැන වික හිසිත්සේ නි රදිව කරගන්නෙක් තරම අර්ගෝපදේශයක් කිමි දේශනාව තුලින් ඔබට මේ සිද්ධ කරන අනුශාසනාව ළඟට බදුරජහන්සේ අනුදනවදාලමද ෝජ ගණභෝජනී කියල කියන්නේ ගනබෝජනයෙන් වාමිණන්සල අකඇප භෝජන තියනවා මොනද අකැපබෝජන අකපබෝජන කියන මනවද අකැප බෝජන කියන්නේ මස්මාලු කණයක එලවලු බත් කනයක හිම නමි බෙදීම කරන්න අකැප බෝජනය කියන්නේ මෙතන ගණභෝජනී කියල කියන්නේ යම් ස්වාමීන් වහන්සේ නමකට නම කියල දානට අරාධනා කරනවා එක පිරිසුදුනේ නම කිය රාධනා කරනම කක්ද. අපි කඩලදානයක් දෙනවා වඩින්ට වලඳන්න්න ඒ කැප භෝජනය අපි අලුත් සහල් ිරිබත් අද කිිබදධානයක්න්ද වනවා අනි වබහන්ස වඩින්න කිරිහිරදාානය පිදෙන්නේ නම කියලා ආරාධනා කරරු. ඒ නම කිය ආරාධාන කොත් එහෙම පින්නවත්න තුන්න්නක් වෝ ඊට වඩ වැඩි පිරිසක්ගහි ඒ දාන වැලඳදුවත් වලදන පිඩක් පිඩක් ගානයේ පාචිත්තයක ලවතක් වෙනවා පිඩක් පිනක් ගහන නිම්මනීමින් සාමින්වන්සට පින් ධාන පිින්ඩත් පිඩක් ගානී පාචිත්තකේ නැවතුව වෙනවා ඒක බුදුරජානස වදාලි හලාහල විසක් වලඳනෝ වගේ කියලා. දෙ මිනිස්සු නම කියලා රාධනා කරන්නිපා නම කියල ධනට ආරාධනා කරනවා. ඒකඒ භික්ෂුවගේ විනයට එක්තරහානයක් ිනිසු දන්න නමියෝමව දන්න තුනම යාල්ල අමාරුව වැටනවා. එතුළේ වාමිනාාන්සේලා තමාරු ටනු සාමාමී ගහිියොත් නිේදන ගඩු නෙකයි සාමිනාන්සට උපකාරයක් ඒක අනුග්‍රහයක් එතකොට ඒස්වාමීන් වහන්සේට පින්වත්ී විනයානු කුහලව ගණ භෝජනය කියලා කියන්නේ පින්වත්නී අකැප භෝජනය අකැප භෝජනය ඒ ස්වාමීන් වහන්සේටැන යම්වෙලාවක ඒ විදියට නම කියල ආරාධනා කළ තේ ආරාධනව ස්වාමිනහස වඩින්ට හොඳනෑ. හැබ ඒකත් අවදුරට තරුම් ගන්නඩු නමු ග භෝජනය කියන්නේ හිමයි. නම කියල ආරාධනා කළ තේදාන්ට වඩින්න. එතකොට ඒ හරියට හලාහල විසක් වලඳනවා කියන එකයි බුදුරජනසු වදාළි නම කියලාර දැන් එතකුට අපිට යම් වෙලාවක මේ කටිනා නිසංස ලැබෙන කාලය තුළ පින්වත්න හලාහල විස අමුෘර්තයක් වෙන වගේ කියනවා එක නම කියලා ආරාධනා කලත්තඒ ස්වාමි අහසරකහි වලදන්න පුළුව මේ කටිනා නිසංස ලැබෙන මාස පහය ඇතුළත. ඊට පස්සේ පින්වත්න යව දත්ත චීවරය යාව දත්ත චීවරය කියල කියැන පින්වත්න ස්වාමින්න් වහසේ සිවු ධිෂ්ඨාන කල තමයි පොුව සිවරේ කතාව දන්න ඒගන මිනිසු සිවර දිගට හට ගරහන්නේ ලංකා පේස්බුක ගිම බලනක මිස්ස දිගක් පලක්නතු සම සලට ගහන විද සමර ධනිනය උන්හන්සේ කහොම ක ෙක්ද කියලා එක වචනයක් කල්ලගෙන බනිනවා සමාටික පුදගලක භික්ෂුවගේ හැසරීමක් ද බල සමස් සංඝයාටම දොස් කියනවා අපි දැක්ක පෞගකාලම නිකං කනායට දෙන්න එපා කියලා හාමුදුරුන්ගේ පොටෝටිකක් දාලා විශාල විවේචනයක් යනවා එතකොට ඒ ඒක මේ වාමින්න වහන්සලට ආහාරපාන ප්‍රශ්නනය හාමුදුරු ද එෙම කිම ප්‍රශ්නයක් න ඇතටම දානමාන ගෙන අපි විචේෂ අදහසකුත්න ඇතරම ආරපාන ලැබෙන් ෝනු ල බෙන්ඩ ඕන දෙේවගෙන අපට ලොකු අදහස්්න ඇතන ලංකා ශානසට එහිම මේ කෑම ප්‍රශ්නිකට නිම සාහසල පැවිදිී ලන්නේ ලංකාාහිම ප්‍රශ්න ඇතට කඩ නැතිකට මහන වෙච්චායි නිෙමෙයින්නේ හම්ලෙ ෙමවස්ථා නතුවම නිමේ නමුත් පොදුවේමන හාර හර පිබඳ රෘෂ්නාව ඇතරම හාමුදුරුරටනය එහෙම ආහාර ලයිස්තුදීලා එම එහම කරනවනය කොහද තින්නේෙ. ඒ මිනිස්සු චෝදනාවට දොස් කියන්න හදා ගත්තේවා. අපිට අපි නං කරිම කැමති ආහාරපාන ඉතාම සුඩුවෙන් ලැබෙනවාට වංජන විශපාක්තියක් කදලා ධනි ලැස්ති කරනොට අපිට අපි න ඒට අකමැති අප එහම වලදධන්නේ කොමද. හරි අප්‍රිය අයිනේ අමනා පයිනයේ දානය වැංජන දෙකක් තුනක් එක් ආහාරටික ලැබුණ මේි හරි ප්‍රියයිනී මනා පයිනයක වලදන්න පහසුයිනේ. එතකොට දැන් මේ විදියට යම්බෙලාවක එහෙම නම කියලලා ආරාධනා කළතේ භික්‍ෂුවට දානනිටික පිළිගත්තට අරවෙන්න පාචිත්තය කියන ඇවත වෙන්නේ නෑ. ඊට පස පි ත් නියාවදත්තචීරරි සිවරු අධිෂ්ඨාන කරලතමයි වලද්ඩුවන වර අධෂ්ාන කරලතම පොරවන්න ව. අධි්ඨානය නොකර දස් දායෙක වඩා ඒ සමන්සේ සිවර පරිහරණය කලොත් තේම් පින් වත නිසගගේ පාචිත්තක ැවතක් වෙන. හැබැයි මේ කටන සිවර ගත්තට පස්සේ ඒ සාමනන්සට කැමත් තරන් සිවුරු පරිහරණය කරන්නපුෝ. කැමති තරම් පරිහරණය කරන්නලු. බලන්න විනේ ිහිල්වෙන විදිේ. කටිනි සිවර බාරගත්ත භික්ෂුවට පුදන කෙනාට මන්නත් තරන් සසර විපාකයක් හදාගන්න පුළුවන්. හරියට කල. යේච තත්තර චීවර උපාද කටිනාන සංසක කලෙකත්තිේ නවා. ඒකයන්නේ පින්වත්න ඒක ම පුදුම දෙයක්. යේච තත්තර චීවර උපාද කියල කියන්නේ යම්වෙෙලාවක පින්වත්නී සංඝයාට පොදුවේ පූජා කලොත්තේම මොනොහරි පූජාවක් ඒ පොදුව සංඝයාට අයිති. පොදුවේ සංඝයාට අයිති. නමුතඒ කටිනසිවර භාරගත්ත භික්‍ෂුවට. කටිනි චීවරයේ බාරගත්ත වාමින්න් වහන්සේ වැඩඉන්න අනන් එතන පින්වත්නී, ඒ ඒ භූමියේ යම්තාක් සිවුරු පූජා කරනවාද සංගික කරලා සසාරිපපුත්ත මුදගල්ලාන ආනන්ද නන්ද රාහුල සීවලී මහාකශ්්‍යපාදී මහරහතන් වහන්සේලා සිහිකර කර සසිහිකරර යම්තාක් සිවුරු පූජා කරන. වනන් ඒ සියලූම පූජාවන් පුද්ගලික කරනය වෙනවා. ඔක්කොමසාංගිතදේ පුද්ගලි කරනේ ඩේ සිවර, පිත්ත භික්‍ෂ බලපා මේ විදියට සිවර බා ඒ කටන සිවර භාරගත්ත පිළිගත්ත පවරපු ස්වාමන් වහන්සේට මිචර පාක සහිතනං නිවැරදිව විනයානුකූලව ඒස් ඒකට උපකාර කරන සිවුරු පිරිකර ශකස් කරන දායකට මොන්නත් තරං විපාගයක් සකස් වෙන් ඕනද. එක මොන්න තරං විපාක සහිත අවස්ථාවක්ද. හැබැයි මේ විදියට ලැබෙන කොට විපාකය ගොඩක් සැප සහියි. කඩිචීවර පූජාවක් කරනවා නම් පින්නත්න එක තැනක තියෙනවා ඒකස්ස කටින දානස් කළන් නග්ගති සෝලසං යම්තාක් මහාමීරූ පරවතය උසට සිවුරු පූජා කලක් වැඩක්නෑ කියනවා එක කටින සිවුරු පූජාවකින් දාසේම් පංගුවක්වත් ඒ එකක වටින්නේෑ කියනවා. එච්චටට විපාකයි. දැ නාගිත නාගිත චරිතාපදහන තියෙනවා නාගිත ස්වාමීන් වහන්සේ කල්ප අනුව එකක් සුගතියූපන්න කියන. බන්ධමති නුවර විපස්සී නම් සම්බුදුරජාණන් වහන්සේ යුග එක කටින ීවර පූජාවක විපාකයි. කටිනසිවරේ ආනිසාටිනා නිහන්ස ගැන පැහදිි වන ප්‍රබලම දේශනාව තමයි ප්‍රබලම යම් පැහදිලි කිරීමක් තමයි නාගිත චරිත හපදානයේ. බුදුරජන්ස ස්සර නාගිත ස්වාමීන් වහන්සේ තමා විසිංකරපු කුසලා වර්ජනය. එක තමයි කටි නා නිස ගැත් තියන ප්‍රබ්බල පැහදිලිකිීම උන්වහන්සේ කියනවා අටලොස් කාල්පයක් දිවියලෝහි කියා කියනවා කටිනිසි කටිනි සිවර පූජාවක විපාකයකි. ඉදිකටු පාරක් පාරක් ගානිදිල්ල සසර ඉපදමින් මැරවිින් ආපු ගමණි සක්විදි රජ වුණා කියනවා. ඒ නම් මේ කටිනේ පිංකමක් කියන එක ප්‍රබල කුසලයක් ද නැද්ද. පිනක් ද නැද්ද. පිනක්. දිට මේ පින බින්දන කලක්විතිරජෙන්ට නම අපිට ඕනක්මති ක්වි රජ වෙනවාන එතනත් පිනවත්න අවිද්‍යාගත නුස්සේක් තනත්න්න ය ක්විති රජව වනත් බවයනි දෙව්ද වියලෝකය උපන්නත් බවනි. ඉදිකට පාරක් පාරක්ගාන සක්විති රජකම හම්බුනා කියලා කදිසි ගර පූජ කල සක්විතිරජකම ප්‍රර්ථනා කරනවානගේ ත් සසරණ ඒකත් මේ අවිද්‍යාවට කරන මහ මෝඩ වැඩක්නි ධර්මීකුත් හම්බෙලා තියෙද්ද. ඒවගේ පින්නත්නිි උපන් ජීවිතය තුළ කවදාවත් දෙව්ලෝකස් දෙව්ලොව සැපයි මනුස්සලෝක සැපයි හර වෙන සැපයක් වින්ද නෑ කිය න වෙන සස්සර දුගතියට වැටු නෑ කියනවා. පන්නවත්නි කල්ප තියක් දුගතියට කියනෑ කියනවා. කල්ප තිහක් දුගතියට ගේ නෑෙන මනුස්සලෝකයේ ආවත් මනුස්සලෝකයේ උපන්නත් පන්නත් ක්ශස්ත්‍රීය බ්‍රාහ්මණ කුල දෙකේ විතර යුපන්්ඩි කියනු. හොන්නත් තරම් පිනක විපාකයක්. ඇබැයි පින්නත්න්නේ බුදුරජාන්සට කවදාවත් වදාලද පිනා අිනන්දනය කරන ශ්‍රාවකයක් නිවනට පත්වවා කියලා. නෑ. මනාගිත ස්වාමිනන්සේ අවසාන්ට කියෙනව ස්වාමීනී මේ බුදු සසුනේදී නිකෙලෙස් මුනිවරයෙක් විදියට අද නැගී හිටිය. නිකලෙස් මුනිවරයෙක් විදිට ම මෙතන නැගීන්දලා භාග්‍යෝවතුන් වහන්සේ ඉදිරියේ මේ විවරණය කරන්නේ. විවරණය කරන්් මගේ හිත තුළ රාගදේශ මෝහෝවලින් මගේ හිත නිකෙලෙස්සුනා නං ඒ නිකෙලෙස්සුනෙත් ස්වාමීණී ටින පින්කමී මානි සංසයක දෙහන්ඒ විපසනාවට අතු දවක් ද නැද්ද. හ දහ්වා දැන් අපි දක්ෂ වෙඩෝන මේකින් තවාපි දේශනවක් කරනවා ඒ එතෙක් ඔබට මේ කාරණික අන් ෝන ඔබ දක්ෂ වෙඩෝන කටිනචීවර පූජාවක් කරලා එක විදර්ශනාවින් දකිින්ද. පින්නත්න මොන්න තරං සුගතිය ගියත් කල්ප අනු එකක් සුගතියේ ගියත් තට්ටලොස් කල්පයක් දිවියලෝකයේ ගියත් ඉදිකටු පාරක් පාරක් ගානී සක්විති රජකම ලැබෙනවා කිව්වත්. මනුස්සලෝකී දිවියලෝකය කියන දෙගතී විතරක් නං උපන්නේ කල්ප තිහක් දුගතියට වැටුනෙත් නැත්තං පින්වත්නී ශස්ත්‍රයේ බ්්‍රාහ්මණ කුලවල විතරක්මං උපන්නේ. එතන කොත්තන භවේ පැන වනත්න්. භාවයනං බුදුරජාන්ස මොහොතක්වත් වරණනා කළේ නැත. ඒනම් කටිනිිපින් අංකර කර කවු හරි සුගතී යන්ට පාර්ථනා කරන අන ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්වානගාමීමමාර්ගේ පැත්තිම් බලන කොට එක ඉතා නුසුදුසු මදිහත්වීමක් මයි. ඉතාම වැදගත් ප්‍රසස්ථ සබුද්ධික මැදිහත්වීමක් නම් නෙවෙයිමයි. ො එහම කොමද දර්සශනා කරන්න විදර්ශන කරන විදිගෙනන වදේශනක් කරන තහම්මේක මතකතතියාග මකක්ද කටින පින්කම කරන කොට අ ද විධර්ශාව ක කියන අනිත්‍ය දුු ක නත්ම දකිනක ම හදමක අනිති්‍ය දක පින්නත්න මේ සුගතියේ ග අතුන් කල්පනුව එකක් සුගතියට යනවා වුනත් ඉදිකටු පාරක් පරක් ගාන ක්වි රජ වුනත්තුන් මේ පිංකම කරනක සොලොස් කලා කින් දාසෙන් පංවුවක්ොත් අට නැතිවුණත් වෙන සිවරු මේරුව තරං මොන්න තරං විපාග දුන්නත් බවේ නම් පැන වෙන්නේ පිනන්නත් විපාකය නිතතියකද අනිත්‍යයකදද අ දැන් කටිනි පින්කමත් විාදද විපාකදී නිත්්‍යවෙන කත්න්නේ එතකොට හිෙනම් අනිත්‍ය වෙල යන එකක් නම් ඒ අනිත්්‍ය වෙලා යන කටිනිි පින්කමක් වන තෝනෑවට වඩ ඔවුඩ තියගෙන අවුද්ද කවරුද්ධ ගාන ටින පිංක කරන විතරක්න ඔොලු වැ කරන්නේ එතකොට අනිත්‍යවී යන සංස්කාරයක් නෙමේදේ අිනන්ධනය කරගනින්ම අනිත්්‍යවල යන සංස්කාරයක් අිනන්දනය කරගන මම මගේ මගේ ආත්මය කියෙලා ටිනපංකමම අභිනන්දනය කර ඉන්නක මොන මෝඩ වැඩක්ද. හොන මෝඩ වැඩක්ද හෙනම් දකින්න කටිනපින්කමසෙත් කටින පින්කම කරණකාස්සෙත් මාතුළ රූපස්කන්දයක ඇතිවීමක් නැතිවීමක් සිද්ධ වෙන්නේ. ේදනාස්කන්දේක ඇතිවීමක් නැතිවීමක් සිද්ධ වෙන්නේ සංඥාස්කන්දයක ඇතිවීමක් නැතිවීමක් සිද්ධ වෙන්නේ සංකාරස්කන්දයක ඇතිවීමක් නැතිවීමක් සිද්ධ වෙන වෙන මොකක්වත් නෙමෙයි සිද්ධ වෙන්නේ රූපවේදනා සංඥා සංකාර විඥාන් කෙන ස්කන්ධ ධර්මවල ඇතිවී ඇතිවී නැතිවි නැතිවාමක් සිද්ධ වනි කටිනී තුළ වන තබිනන්දනය කරන්න මොකක්ද තියෙන්නේ කෙල දකිින්ද දක්ස වෙදෝඕ. කටිනෙ පින්කම කරනකොට තමා තුළ විඤ්ඥානස්කන්දයක ඇතිවීමක් නැතිවීමක් නෙමේ දෙසිද් වෙන්නේ. කටින සිුර දකිකො චක්ු ඥ්‍යායේ පහල වෙන කටිනාා නි සන්ස කියනකොට ෝත විඥානය පහල වෙනවා එක අයාගන්නේඒවා. කටින පින්කම දකිනකොට පින්නත්නීත් මිනිසුන්ගේ චක්කු විඥාන සෝ ඒවගේම පින්කම් කරන්න සැලසුම් කරනකොට මනෝවිඤ්ාය පහල වෙනවා. එතකොට මේ පින් කටිනිි සිවර ස් පරස කරකර වන්දිනකොට චෝත තමන්තුළල පින්න්නත්නි කාය විඤඥායේාල වෙනවා අත ගා මිනිසු අත ාලම අදින් දෝන කියලත් කියවන විඤ්ඥානස්කම්දයක ඇතිවීමක් නැතිවීමන් කටිනය කියන්නම සංඥාවක් විතර හිත තුළටආපු සංඥාවකඒක නී සිවරට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඉතුරු සිවුරුයි කටිනි සිවුරයි කියන්නේ කටිනය කියන්නේ සංඥාව කටිනි සිවර යනෙත් සිවරු එක ොඩේ තිබො හොයන්නත් බෑ හෙන අප ඔොුුව හදාගත් සඥාවක් විතරයිතියන්නේ කටිනිසිවරු ටකයි ඉතුර සිවර ොකෝම ඒ අතර කඩ්නිිසුරක් තියද්දී කට හරි කියයනව මෙතනටිනිසිවර හොයන්දිික පුළුවන්ද හොයන්ද බෑ ඒනම් කටින කියන්නම තමාගේ හිතතුළ ඇතිවෙච්ච සඥාවක් සත්‍යය පසින් පවතින දෙයක් නෙමෙයි තමන්ගේ හිතතුළ සංඥාස්කන්දයක ඇතිවිය ඇතිවිි නැතිවි නැතිවියා මක් සිද්ධ වෙන්නේ කටිනේ මහා පිනක් කියර හිතාගෙන තමන්ගේ හිතතල සංඥාවක් ඇතිවෙලා තියෙන්නේ. සත්‍ය වසයෙන්ම ඒක හිතේ ඇතිවවෙච සංඥාවක් මනෝ සම්පස්සේ නිසා ගොඩ නගිච සංඥාවක් පෙන්න්නන්නේ සංඥාස්කන්දේක ඇතිව ඇතිවි නැතිවි නැතිවියාම. පින්වත්නි කඩිනි පින්කම් කරනකොට තමන්ගේ හිත තුළ සුක වේදනා ජනිත වෙනවා. කඩිනි පින්කං කෙරෙන වෙලාවට නිසාමිහල සැපවේදනාවක් තමන්ගේ හිත තුළ ජනිත වෙනවා වේදනාස්කන්දක ඇතිවී ඇතිවි නැතිවි නැතිවයාම කඩිනිි පින්කම් කරනකොට නිදිවාරාගෙන ම ය පයේ පින්කමකට ගේයා ඉමිසු කොඩාක් මහසි වෙලා. ඇස් දෙක දිහා බැලවාම තේරෙනවා හරිම විඩාවට පත්වෙලා. ම දෙකතුනක් නිදි වරාගෙන පින්කමක් කරලා හැට හැත්තේ නමකට දානයක් දලා. ඉත්තාම වටිනා පින්කං ගොඩාකේ ඇතු කරගන ප්‍රංසා කර්ඩෝනේට. නමුත් ඒගොල්ලගේ මූුණිතියෙෙනෙ දුක්ක්. ඒකැනෙගොල සතුපින් ඉන්නේ පින්ක මක්කර ගත්තකෙල් නමුත්කායික විඩාවක් නැද්ද තියනවා නිදි වරණකොට සැපයිද කටිනි පින්කම වෙනුවෙන් හරි. දුකයි. දුකයිපින්න ඒනන් දුක්වේදනාවක් තමන්තුළ ජනත වෙලාන්. පිකම කෙරුණනානේ මෙහම කමත්නේ මේ බඳු පින්කමක් නිමා කලා කෙලා සැපයක් තියෙනවා. වේදනාවක් සැපයත්, වේදනාවක ඇතිව ඇතිවි නැතිවි නැතිවයාමක්. පින්ත්න්නේ කටිනේ කියන සංඥාව පදනම් කරගන සද්ධාව කුසලය මේ විදියට තමන්ගේ හිතතුළට ගලාගනපු සංස්කාරටික්්නි තියන කටිනිපින්කම සංකාලස්කන්දයක ඇතිව ඇතිවි නැවවි නැතිවයාාම ඒ ඇුරින් රූපස් කන්දේ ඇතිව ඇතිවි නැතිවි නැතිවයාමක් සිද්දන. මොකක්ද කටිනිපිංකම කියල තමන්තුළ පරමාර්ථ වසයන් සිද්ධවී තියෙන්න්නේ කියලා කටිනිිපින්කම කරන ශ්‍රාවකයකුට විමසන්ඩ පුළුවන් වනත් තමන්ට එකක් දෙයයි තේරෙන්නේ. නාමරූප ධර්මයන්ගේ ඇති. ඇතිවී නැතිවි නැතිව යාමක් ිසක් අපි කරපු කටිනිි පින්කමකුත් නෑ වෙච්චක් කටිනිිපින්කමක් ොහවත් දින් දත් නෑ කියලා පරමාර්ත සතතියෙන් බලන්න පුළුවන්නන් එබන්ධු ශ්‍රාවකයකුට ස්කම් දෙයන්ගේ අනිත්‍යතාවේ දැකලා අනාත්ම දර්ශනය කර ගන්න පුළුවන්න්නන් එයාට පුළුවන් කටිනේ තුළින් අමානවනැට එකතුවෙඩ එබන්ඳු ශ්‍රාවක භාවයකට මේ උතුම් බුද්ධ දේශනාව මහෝපකාරි වේවා